එතකොට අපි ඉතාම ආසාවෙන් හිටපු ප්‍රවෘත්තිය ඇතුලේ අපිට පේනවා මේ රටේ මිනිස්සු රවට්ටන සැලසුමක් තියෙනවා. ඒ කියන්නේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව දන්නවා මේ රටේ මිනිස්සු අහන්න කැමති ප්‍රවෘත්තිය තමයි මේ වෙලාවේ මේ රටේ ඖෂධ මේ රටේ නිෂ්පාදනය කරන එක තමයි මේ රටේ මිනිස්සු අහන්න කැමති, සෞඛ්‍ය බලධාරීන් අහන්න කැමති, රජය අහන්න කැමති. ඒ නිසා ඒක සඳහා ඖෂධ නිෂ්පාදනය දිරි ගන්නවනවා වෙනුවට නිෂ්පාදනය කරපු ඖෂධ ප්‍රති යලි යලි වෙළඳපොළට අඳුන්වා දුන්නා කියලා තමයි මේ කියන්නේ. දැන් මේ කාරණාව අපි හෙළිදරව් කරාම අපි දන්නා පරිදි සෞඛ්‍ය ඇමතිවරයාත් මේ කාරණාව දැනගෙන ඉඳලා නැහැ. අපි මේක හෙළිදරව් කරාම අද දවසේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිර්මාණාත්මකව මාධ්‍යයට විවිධ තොරතුරු දෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ ඔවුන් කිව්වේ ඖෂධ නිෂ්පාදනයක් හඳුන්වලා දුන්නා කියලා නෙවෙයිලු, මේක පෞද්ගලික ඔසුසල් සඳහා හඳුන්වලා දීපු එකලු. එහෙම නැත්නම් මේක අලුත් පැකට්ුවක් හඳුන්වලා දීපු එකලු. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නා පරිදි ඖෂධයක් හඳුන්වලා දෙනවා කියන්නේ ඒ ඖෂධයේ ජෙනරික් එක, එහෙම නැත්නම් ඒ ඖෂධයේ අණුක විශේෂත්වය හඳුන්වලා දීම. එහෙම නැතුව ඖෂධයක් හඳුන්වලා දෙනකොට ගහන ගහන පැකට් වලට ඖෂධය හඳුන්වලා දෙනවා නම් සිල්ව පැක් එක ගහනකොට එක පාරක්, ලෝව ලෝව පැක් එක ගහනකොට තව පාරක්, ඊට පස්සේ PVC පැක් එක ගහනකොට තව පාරක්, බෝතල් වල පැකට් ඇසුරුම් කරනකොට තව පාරක් විදිහට අපිට හඳුන්වා දීමේ මූරත් තුලවල් මං හිතන්නේ 100ක් විතර තියන්න වෙනවා. ඊට පස්සේ අපි මේ ඖෂධය විකුණන තමයන්ගේ සැපයුම් කරුවන් සම්බන්ධයෙන් තියෙන වෙනස්කම් අනුව හඳුන්වලා දෙනවා නම් වෛද්‍ය සැපයුම් අංශයට හඳුන්වලා දෙනකොට එක පාරක්, අපි ගත්තොත් දේශීය වෛද්‍ය අංශයට සැපයුනට එක පාරක්, රජයේ ඖෂධ සංස්ථාවලට හඳුන්වලා දෙනකොට එහෙම නැත්නම් ඖෂධ උසුසල් වලට හඳුන්වලා දෙනකොට තව පාරක්, අපි කිව්ව සුපර් මාකට් වල උසුසල් වලට තව පාරක්, පෞද්ගලික උසුසල් වලට තව පාරක් වශයෙන් අපිට 100 පාරක් විතර මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඖෂධ නිෂ්පාදන සංස්ථාවට කියන්නේ එක බොරුවක් කරලා එක වහන තව බොරු 1000ක් කරන්න එපා. අපිට අවශ්‍යයි ඔබේ හයිය, ඔබේ ශක්තිය සැබෑ ලෙසම මේ බොරු කිරීමට වඩා මේ රටේ ඖෂධ නිෂ්පාදනය මේ මොහොතේවත් දිරිගැන්වීමන සුළු වැඩසටහනකට යන්න. ඒ සඳහා සෞඛ්‍ය ඇමතිවරයාගේ සහයෝගය ගන්න ඕනේ, ජනාධිපතිවරයාගේ සහයෝගය ගන්න ඕනේ, වෘත්තිවේදී ආයතනවල සහයෝගය ගන්න ඕනේ. මේවා බොරු කියලා අපි මෙහෙම කරා කියන්නේ නෙවෙයි. මොකද අපිට බොරු කරලා ගොඩ යන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි මේ රට තියෙන්නේ. මේ මොහොත වෙනකොටත් අපි ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක නැත්තම් මේ රටේ ඖෂධ සහ රෝහල් ටික වසල දමන්නට සිද්ධ වෙන තත්ත්වයකට තියෙන්නේ. ඉතින් අපි මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරනවා නම් ඉතාම ලාභදායි තත්ත්වයන් අපිට ඇති කරගන්න පුළුවන්. අපිට නැව්ගාස්තු අඩු කරගන්න පුළුවන් දහගුණයකින් විතර සමහර ඖෂධ සඳහා, සමහර ප්‍රතික්‍රියක සඳහා. අපිට මේ රටේ ශ්‍රමිකයන්ට යම් රස්සාවක්, රැකියා ප්‍රමාණයක්, මුදල් ප්‍රමාණයක් මුදා හැරෙනවා. ඒ වගේම මේ රටේ රැකියා අර්බුදයට ඒකෙන් පිළියමක් ලැබෙනවා. ඒ වගේම මේ රටේ නිෂ්පාදනයන් දිරිගැන්වීම මගින් මේ රටේ නිෂ්පාදකෙක් ලාභ ලබනවා. ඒ වගේම ඒ ලාභය මේ රටේ වෙළඳපොළ තුල තියෙනවා. ඒකට ඖෂධ ගෙන්වීමේදී අපිට ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ ගණනාවක් වාසිදායක තත්ත්වයන් තියෙන නිසා අඩු ගානේ අපි මේ වලක වැටිලා තියෙන වෙලාවෙවත් මේ රටේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව බොරු නොකර සැබෑ ලෙසම ඖෂධ නිෂ්පාදනයට මීට වඩා දායක විය යුතුයි. ඒක ඔවුන්ගේ වගකීම, ඒක ඔවුන්ට පඩි ගෙවීමේ අරමුණ. ඒක ඔවුන් කරන්නේ නැත්නම් ඔවුන් වගකීම් පැහැර හරින ආයතනයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපි 2020 දී නිකුත් කරපු ඖෂධයක්, වෙළඳපොළට නිකුත් කරපු ඖෂධයක් ආයේ 2022 දී නිකුත් කරලා අපි වැඩක් කරා කියලා පෙන්වීම ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒ නිසා අපි කියනවා ඒක බොරුව වහන්න, බොරු දායක් කරන්න එපා. කරුණාකරලා මේ රටේ ඖෂධ නිෂ්පාදනය යථාවත් කරන්න. ඒ අතරම අපිට පේනවා මේ වෙලාවේ ලංකාවේ ඉතාම සුළු ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් කිහිපයක් තියෙනවා. මේ සමාගම් බහුතරයක් 2019 වර්ෂයේ තමයි මේ ඖෂධ නිෂ්පාදනයට එකතු වුණේ වැඩි වශයෙන්. ඒ කාලේ ඖෂධ නිෂ්පාදනය සහ ප්‍රතික්‍රියක නිෂ්පාදනය සඳහා සමාගම් 30කට වඩා වැඩි ප්‍රමාණයක් ආවා. ඒ සමාගම් 30න් වැඩි ප්‍රමාණයක් ආපහු හැරිලා ගිහිල්ලා තියෙනවා තමන්ට තියෙන බාධාවන් නිසා, නිෂ්පාදනයේදී තමන්ට කරන බාධාවන් නිසා. ඒ කියන්නේ ඒක ධෛර්යවත් කරන්න මේ රටේ ආයතනයක් නැහැ. මේ බොහෝ ආයතන කරන්නේ අධෛර්යයට පත් කරන එක. ඖෂධ නිෂ්පාදනය කරන්න හිතෙන කෙනෙක් නැවත හරවලා යවන එක, විවිධ බාධාවන් ඇති කරන එක. ඒ නිසා
අපි පැහැදිලිවම කියනවා මේ රටේ ඖෂධ නිෂ්පාදනයට දිරි දෙන්නට ඕනේ ආයතන කිසිවක් ඒ කටයුත්ත කරන්නේ නැහැ. ඒ සඳහා මම හිතන්නේ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙන්නට ඕනේ. මේ වෙනකොටත් අපි ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා අපිට මිලියන 200ක් හම්බෙලා තියෙනවා අඩුම තරමේ. ඒ මිලියන 200 පාවිච්චි කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඒ තරම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මිලියන 200ක් තියෙනවා. මිලියන 100කවත් අපිට බඩු ගන්න බැරි වෙලා තියෙනවා ඒ අකාර්යක්ෂම තත්ත්වයේ යටතේ. ඒ නිසා අපි ප්‍රතික්‍රියක තත්ත්වයක් ගත්තත් මේ රටේ ඖෂධ ප්‍රතික්‍රියක නිෂ්පාදනය කරනවා නම් අපිට අඩු ගානේ 3 ගුණයක ලාභයක් ගන්න පුළුවන්. මේ රටේ ප්‍රතික්‍රියක නිෂ්පාදනයෙන් පමණක් නෙවෙයි අපි ඉන්දියානු ප්‍රතික්‍රියක ගෙනාවත් අපිට 3 ගුණයක ප්‍රතික්‍රියක ලාභයක් ගන්න පුළුවන්. ඉතින් අපි රට දියුණු කරනවා නම් සහ ගොඩ එනවා නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්වයන් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙන්නට ඕනේ. ඒ නිසා අපි තමයි අපි මේ කරුණු එලිදරව් කරන්නේ. ඊට අමතරව අපි ඉතා පැහැදිලිව කියනවා මේ ඖෂධ නිෂ්පාදනය දියුණු කරන්නට නම් මේ රටේ නිෂ්පාදනය වෙන ඖෂධ නැවත ටෙන්ඩර් කරලා විදේශ රටවල් වලින් ගෙන්වන එක අධෛර්යයටපත් කරන්නට ඕනේ. අපි කරන්නට ඕනේ දේ තමයි අඩුමතරමේ රජය සඳහා ඖෂධ මිලදී ගැනීමේදී අපේ ඖෂධ නීතිගත සංස්ථාවට පුළුවන් හැකියාවක් තියෙනවා. ඖෂධ සැපයුම් අංශයට මේ හැකියාව තියෙනවා. මේ රටේ නිෂ්පාදනය වෙන ඖෂධ පිට රටින් ගෙන්වන එක අධෛර්යයටපත් කරන එක. අපි කරන්නේ මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන එක අධෛර්යයටපත් කරනවා. පිට රටින් ගෙන්වන එක අධෛර්යයටපත් කරනවා. මේ ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් අපි ඖෂධ ගෙනාවත් අපිට පේනවා ඒක ඇතුලේ මේ රටේ නිෂ්පාදනය වෙන මිලට වඩා විශාල වියදමක් දරලා තමයි විශාල මුදලක් වැය කළා තමයි සමාන ප්‍රති වර්ග සමාන ඖෂධ ගේන්. අපි සමහර විට 1.70ට මේ රටේ නිෂ්පාදනය කරන පෙත්තක් අපි ඉන්දියාවෙන් ගෙන්නනවා රුපියල් 17කට 18කට වගේ මුදලකට. ඒ වගේ රුපියලට 2කට 7 ගණන් වලට නිෂ්පාදනය වෙන ප්‍රති ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එක හරහා රටට ගෙන්වීම ධෛර්යයටපත් කරන්නේ නැහැ. මොකද ඔවුන්ට ඕනේ විශාල මුදලක් එක්ක කරන ගනුදෙනු මේ ක්‍රෙඩිට් ලයින් එක හරහා කරන්න. ඒක ඇතුලේ මේ ණය අපි තව අවුරුදු 3කින් ගෙවනකොට අපි රටක් විදියට තවත් අර්බුදයකට මුහුණ දෙනවා. මොකද මේ සියලු මුදල් අපි නැවත ගෙවන්න ඕනේ. ඒ නිසා පළවෙනි එක තමයි අපි මේ ඖෂධ නිෂ්පාදනය දියුණු කරන එක අලුත් ඖෂධ නිෂ්පාදනය සඳහා ඉදිරිපත් කරන සමාගම් පිළිබඳව ගන්නා වූ තීරණ කඩිනම් කරන එක ඔවුන්ට සහන සලසන එක ඔවුන්ව ධෛර්යමත් කරන එක ඔවුන්ට උපදෙස් දෙන එක ඔවුන්ව නිවැරදිව නියාමනය කරන එක මේ රටේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන අධිකාරිය කළ යුතුයි. ඒක ඔවුන්ගේ වගකීම. දෙවැනි එක තමයි මේ රටේ නිෂ්පාදනය වෙන ඖෂධ මේ රටට ගෙන්වීම අධෛර්යයටපත් කළා. මේ රටේ නිෂ්පාදන වලට වැඩි ඉඩකඩක් දෙන්නට ඕනේ. ඒ විදිහට තමයි බංග්ලාදේශය වගේ රටවල්, ඉන්දියාව වගේ රටවල් තමන්ගේ රටේ ඖෂධ නිෂ්පාදනයේ එච්චර ඉහළ තලයකට ගෙනිච්චේ. ඒ ඉහළ තලයකට ගෙන යාම සඳහා කිසිදු උපක්‍රමයක් පාවිච්චි වෙන්නේ නැතුව මේ රටේ ඖෂධ මාෆියාව වැඩි ප්‍රමාණයක් 80%ක් බහුජාතික සමාගම් වලට යට කරලා රටේ නිෂ්පාදනය වෙන ඖෂධ අධෛර්යයටපත් කරලා ඖෂධ නිෂ්පාදනය කරනවා කියලා බොරු ප්‍රවෘත්ති මවලා මේ ගැටලුවෙන් මිදෙන්න බෑ. ඒ නිසා අපි නැවත කියනවා මේ ඖෂධ පෙති තුනක් අලුතෙන් හඳුන්වා දුන්නා කිව්වට ඒ ඖෂධ පෙති තුනෙන් දෙකක් කලින් හඳුන්වලා දුන්න ඖෂධ. ඒක ඖෂධ නිෂ්පාදන සංස්ථාව ව්‍යංගාර්ථයෙන් හෝ ඍජුව මේ රටේ මහජනතාව නොමග යවන්න කරපු දෙයක්. ඒ බොරුව වහගන්න තව බොරු කරන එක වෙනුවට අඩු ගානේ ඉලක්කයක් තියාගන්න ලබන මාසේ අපි තව පෙති තුනක් වෙළඳපොළට හඳුන්වලා දීලා මේ වෙච්ච අවනම්බුව නැති කරගන්නවා කියන ඉලක්කයට යන්න. එහෙම කරොත් අපිටත් වාසි, රටටත් වාසි, ඔබටත් වාසි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.